හිතකමී පෙරගමන් කරුවන්ගේ විද්‍යත්තාමන්ත්‍රණය හරිස හ. වෙලාව උදේ දහැ පහුවෙලා විනාඩි දා හතරයි හිතවතුනේ හරිත මන්සල වැඩස්නාහනට විනාඩි කීපයක් කිද ප්‍රමාද වෙලා ගීතරසේ විඳමින් සිටින අතරද. ඒ ාරමි සුපුරුදුදරස්ටාන අරම්ම කරන්නටයි සූදනම් වන්නේ. මේ දවස්ස්ල මේ වටපිටාවේ තිබවා බොහුම උණුසුම්වාතාවරණයක් ලංකාවේ හැම තැනමවාගේ දිවාකාලයේ රජාකාරය කටයුතු කරනකොට ගමන් විමන්්‍යයනකට මන්ගේ දයිනික කටයිතුවලට ටිකක් බාධාවනාකාරයට දැඩි හිරුරස් පති වෙනවා වටපිටාවේ වගේකටත් හොඳටම දැනෙනවා. පහ දස්වල ෘෂකාර්මික ප්‍රදරසනයක් සඳ ෘෂකරම පාර්තමේන්තව වගේ ෘෂ්කර මත්ත ද බහෝ ආයතන බට අත කෘසිතාක්ෂණ උද්‍යානයේ කටයේුතුවල නිරත වනාා එහි අත්දකමු අපිට තිබෙනවා වතුර වගේ ඇගින් දාඩිය ගලන බොහොම අධිකටපිටාව තමයි මේ රාජකාරි කටයුතු සියල්ලම අපේ හිතවතුන් සිදු කළේ. ඉතින් මේ මේ තියන වටපිටාව අපට දැනෙනවා වගේම ශාකවලට දැනෙනවා. ගස්වල්වලට දැනෙනවා. අපේ බෝගවල්ටල් දැනෙනවා. එතුො කෘෂ්කාර්මික භෝග සාර්ථකෝ වගා කිරීමේදී. ඔය හිරුරස් කියන එක සූර්්‍ය තාපය කියන එක පුෂ්ප උත්තේජනයට වගේම, අස්වන්න වැඩිරීම සඳහා රියුවම් බලපෑමක් සිදුවෙනවා. මොකද එකත් ඉක්තරාමට්ටමකින් අපි ඕක කියෙනවා ස්ට්‍රෙස් එකක් කියලා. කිසියම් පීඩනයක් ගහට වැලට ඇති කරන්නේ කිසියම් තද බල බලපෑමක්. පීඩනය මේ මේ තත්ත්වය විලි තත්වය එමනත්තන් ගහකට යම්කිසි ආකාරයෙන් ඇතිකරන කම්පනය එහි අස්වන්න වැඩිකිරීමට පළදා වැඩිකිරීමට බලපානවා එක විද්‍යාත්මකව මොකද කායක විද්‍යාත්මකෝ මේ තියන තත්ත්වයන් ශාකයේ අස්සන්න පැත්තට බලපානවා හැබැයි වැඩිපුර හිරුුවලිය පතිතවීම වගේම උෂ්ණත්වය අධිකවීම පස්සේ ජලය අඩුවීම නියග තත්ත්වය වියලි තත්ත්වය ශාකෙට වැඩි වැඩින්දරෙන්ටන් ගත්තුත් එක අස්සනට නරක විදිහරත් බලපානවා හැදිච්චි මල්ටිකවැටඩත් බලපානවා ඒ නිසා අපි මේ තියෙන පාරිචසරක තත්ත්වය ත්ගන හිතලා මේදවත් සොල පල දරණ ශාකත් බොහොමයක් තියෙන නිසා ඒකට කොහොමද බලපානන්නේ මේ පාරිසික තත්ත්වයන් කියන අදහසවුලු තියාගෙන අපන කුස්කරම දෙපාර්තමේන්තුවේ සම්පදදායකත්වයෙන් දැන් හත මන්ස ආරමරනට යන්න වට පිටාවේ තියන මේ තත්වයෙන උත් එක් ඒවගේ මේ තියන පාරචරික තත්ත්වයන්න එ වැලදී තිබන රෝගතත්ත්වයන් ඒවගේ මේ ශාකවල තියන දුරුව ලක්‍ෂණ මනවාවද කියෙනගත් හඳුනාාගෙන ඒවාට එරෙහිව ඒවාට ඒවාගෙන් ශාකවලට බෝගවල නක්ව නැතුවෙන්ට පාත්වා ගැනිීමි සදාහ කළයිතු ෘෂිකාරමික පිළිවෙත් පිඳ වතා කරන්නටයි ඇ අපියන්නේ මෙතනදී ගම්මිරිස් ඒ වගේම එනසාල් ඉංගුරු කහ අල වගේ හඳුන්නන අපනකුෂකාමි බෝ කොළුබඩු බෝග පිළිබඳව අපි වැඩ අවධාන කිමුක කරට බලාපපුොත් වෙනවා. මේ ගැන කතා කරන්න මේ වට පිටාවට ැපෙන කාලීර මාත්‍රකව ගෙනනතා කරන්නට. අදත් අපත් එක්ක අපනකුෂකරම දෙ පපර්තමේන්තුවේ සම්පද්දායිකාවක් සම්බන්ධ වෙනවා මේ මැදිරිියට පැමිණ සිටනවා. ෑ ෘෂකර්ම දෙපාර්තමේන්තුවේ ්‍යප නිල්ධරණයක් විදිර කටයුතු කරන වගේ ජාතික ෘෂතරතුර හසන්ීද ධ්‍යථාන හනමෑයි විස්ස කෘසිි උපදේශන සේවාාවේ අපනායන ෘෂිකර්ම දෙපර්මේන්තුව වෙනුවෙන් එඒහි නෝජනයක් ලෙස පිළිතුරු ලබාදීම සඳහා කටයතු කරනHL සමිත්‍රී මහත්මය තමයි අද මේ සාකච්ඡාවට එකතු වෙන්නේ හොඳයි සමිත්‍ර මහත්මියය මේ තාපය මේ රස්නය මේ පොළවේ තිබෙන වියලි ස්වභාවය. පෙනෑන ු කාරක ෝගොට පොදේකොහොඳ ලාන්න පොදයේ කතා කරහම අජිත් මහත්ත ඇත්තටම අනික් බෝගවලට වක්ගේම සියලු අපපනයන බෝග කෙරෙත් බලපාලා තියෙනවා. ේෂෙන් කහොම දැක් හයිඉගුරුන් ගලවෙන කාලයක් නෑ එතකොට ඇතතින්දි අපිට ලොකු ගැටුවක් මතුවෙන් නැහැ හැබැයි නැවත වගාවකට යොමුුවෙන කෙනෙකුට මේක බලපෑ මත්ති වෙනවා එකන බූමිය සකස්රන්න අපහසුයි ඊළඟ කාරණාවතා මයි හුගක් වෙලාවට විශේෂෙන් කතා කරදි ගම්බරිස් වගේ බෝගයක මේ වෙදදිී හොඳ අස්වන්නක් ලංකාවපුරා වාර්තාාවෙනවා. ඒ න මේ කරල් දෙෙන්න්න පටන් ගත් අහමන තත් රෑන් යදෙන අවදිය ඒගුලට පෝෂණයදෙන්ට තෝරගන්න කාලයක්. හැබැයි මේ තියන වියලිතත්වයත් එක්ක පෝෂණය ලබාදෙනෙක ලොකු ගැටලුවක් වෙලා තිනවා. විශේෂයෙන් අපිත රසානික නිර්දේශයක් පසට යොමු කරනවා. අනිවාරෙන් පසේ තෙතමනේ තිබිය යුතුයි. එතුොට මෙන්න මේ කාලවක්කවානුයේදී. අපිට නිසි සාත්තු ක්‍රියාවන්ට එලබෙන්න බැරිවෙලාතියවා ඒගුල්ලන්ට ජීවත්තෙන්ට අ්‍ය ජාල පහසුකම සපයන්ඩ බැරි කොට්ටාස. ගොඩක් තියෙනවා ඒ සඳහා ඒ බලපෑමැති වෙලා තියෙනවා එතකොට සමහර බෝගවල මල්වේලෙන්ට පටන්ගරන්තිෙනවා මේ පරාග කනිකා වේලෙනව කියන්නේ ඊළං ගස්වෙන්නට තද බල හානියක්. එතකොට සමහර රෝගකාරකයින්ට මේ වියලි කාලගුණේ යහ පත් වෙලා තියෙනවා. එක නිසාවෙන් සමහර භෝගවල රෝග පලිබෝධ ව්‍යාප්තිය වැඩි වෙලා තියෙන බවක් අපිට දකින්න බළුව. ද දක් බ රනය අපට මේ පෞද්ජලිකමට පට පිට ද න්නල පි කායයක් අපේ වතු පිටිවල දකි ත කාරනමයි ගම්මිරිස් වල් මැලවෙන ස්භාවයක් තියෙන්නේ දවල් කාලේ මේක පහුවදා උදේට සාමාන්‍යයෙන් තාවකාලික මැලවීමක් වගේ නම් පහද උදේවට අයිත්ගස් පිබිෙනවනේ පිබිදිලා නැවතත් සරියතා අපයට ඇකිලන ස්වභාවයක් ඇතිනවා. මේකවෙන්නෙ නැති තරම්.ඒන්නේ උදෑසැන සිට බලපු හාමනත් ගම්මිරිස් වගාවක් බැලුවොත් ඔය ජ පසේ තියෙන ස්වභාවයනුවත් මේක වෙනස් වෙනවා දැ පහත් ජලමට්ටම ඉහලින් තියනෙන හොදිින් තමන දදිීත න සසක ේ තත්ව නතිවෙනට පුළුවන් හැබයි බැවම් සහිත බෝ ඉඩම්වල ගමිරිස්වග කල ති නිඩම්වල මේ තත්වේ දකිින්ට ලැබෙනවා. ඒ වගේම තියන තිය භායනක තත්වේ තමයි ඔබ කියෙන ආකාරයට ලපටි බීජ ලපටි පලදරණ. අාව ද ගම්මිරිි පත්වෙල තිබෙනවා දැමි ලෙඩරෝගෙන තොරතුර කතාර ිස්සල ද මේක පිියීමක් කරට අමාරු දැම්කද ජල සම්පත කියනෙක ස්භාාවක ලබුන් නැත්තන් මහාපරිමාණ ගම්මිරි සෝගේ වගාවට ගහකින් ගහකට ගහින් ගහකට ජල සම්පතය කිරීමට අපහසුයි. ඕ එකන ද නැවත වගාවට යොමුන එකත් බැෑරුම් වෙලානිේ මං කලින්ක වගේ වූමිය සකසන්න බෑ. ඕක වැඩි බලපෑමක් එල්ල වුණාජිත් මහත්තයා පහගිය කාල එක්ක දිගට වැස්සා. මේ හොඳට වැහල වැහලා තෙත් පරිසරේකට හුරු කරපු ගස්වලට තම එක්ක දිගට අවවටෙන ගත්තේ මෙන්න මේ වෙනස් වෙච්චි කාලපරාසෙත් මේකට දැඩිව බලපානවා මේ ගස්වල පීඩාකාරී බව වැඩිවෙන්න ද ඇත්තටම අපි මේ වෙද්දිී කියනෙ දැන් ශ්‍රමය අතින් මුදල්මය අතිනුත් මේ ජල සම්පාධනය කරන්න ගිහාම ලොකු පිරිවැයක් දරන්ඩ වෙලා තිනො ගොීමමහත්තුරුන්ට අපි අපන අයන බෝග වෙනුවෙන් දැන් අනි්බෝගලටත් මේක පොදුකාරණාව මේේද්දී විශේෂ සැලකිල්ලක් යොමු කරණ්ඩම වෙනවා ගස්වල වටේ තියෙන පසෙන් වතුරු වාශ්පවෙනක වලක් වන විදිවිධාන යොමු කරන්න. ඒ ැන විශේෂය වසුනද්ධානව කියන කාරණාව. වසුනද්ධානව කියන්නේ. බෝගේ අවට. වැහින්ඩ දානාවරණයක් මේ සඳහා කොල රොඩු දාන පුළුවන් පිදූරු දහයතට්ටුවක් කොහොම හරිමේ පසේ තියෙන ජල ප්‍රමාණය රඳවගණ්ඩු පක්‍රමයක් යොදන්්ඩ ඕනි අනික තමා ජලය යොදන ප්‍රමාණය අපිට පුළුවන්නං දැන් ගෙවතු වගාවක් නං විශේෂයෙන් අපිට හැකියාව තියෙනවා වතුර බින්දු බිදු වැඩන ක්‍රමයක් අපිට සලස් සන්න හැබැයි මේ වරදවා කරනය අපේ දැක්කල තියෙනවා අපිහිතමකො මේගා බෝතලයකට වතුර පුරවෙලා අපි කිෙනවා සිදුරක් මුඩියේ හැද ේල්ලලා බින්දුව බිඳද ලමන්ඩට ටන්න හදන්න මේක දැම් බිදු ජල සම්පාදන ක්‍රමේ මහ පරිමාණ කෙනෙකුට කරන්න පුළුවන්නේ හැබැයි මෙතෙන්දිත් අපේ ගොවෝ පටලගන්න දෙයක් තම්මයි මේ වතුර බෝතලේ තියන්න උඩි එතර මේ ඉරේලියට රත් වෙලා අවසානෙ මුලට වැටෙන්නේ උනු වතුර බින්ඳවා මේක කරන්න එපා! මේක පුළුවන්තරම් පොළොව යටට වලරලා. ලබ දෙන්න පුලුවන් අ රිස්ස රපිකරේ ජිත්මහත්තයා මැටි කල වැලුවේ. ඉද්‍රවසුනන් දාන්න පුළුවන් අපිට පුළුවන් ක්‍රමීට ජල සම්පාදනයක් හැබැයි මතක තියාගන්න ඕනේ එක පාට්ට වියලිකාලයක් ආවහමනෙමේ අපි වසුනක් යොදන්න ඕනි. අපි දන්නවා වැහැලා පායන්ට ලෑස්තිවෙද්දිත් පසේ නියමිත ජලප්‍රමාණයක් තියෙනවනි. අන්නේ ජලය රැකෙන්ඩ තමයි වසුන දාලාතියන්න්න ඕනි දැ වේ ිච්ච පසකට දැම්මට රැකෙන්ඩ වතුරක් නෑ. මේගේ වසුන ප්‍රධානයි අපිට පුළුවන් ජල සම්පාදනය කරන්න තොට තෝරගන්න ඕනේ කාල සීමාව. උද්දයේම තෝරගන්න පුළුවන් නැත්තම් හවස තෝරගන්න පුළුවන් දහවල වතුරදාානික එගුලට දැඩි පීඩාකාරී බවක් ගේනවා. දැන් ය අපිම ද වසනක් වනත් හරිස ලෑස්ක කර නමර ද පිදරුව දක්න ොට හොඳයි. ඊට අතර පිහිතන නොත් දැ උදුු ාලාදාන කොරුටත් වසනක් විදිර ගහට නක හොඳයි ඇබැදම වවිලත් ඇ උදුරගාන කත්තික් වැඩිපුර වේලට කිය ප්‍රශ්නයක් තියනෝ ැ මෙහම දෙයක්වුණ නොත්දැන් අපි දකින මේ දවස්වල තිය ගම්බෙරිස්ල මේ ල අප්ටි අවදිය තියෙන බුබුලු අවදිය තියෙන වගාවක අතුටික දැ ගිරිසිටියනි ආධර්ක සාකයන මේ වැ වැල යන්නේ මේ ගිරිසසිඩිය වගේ අතුටික කපල දාන්න පුළුවන් ගහමුලට එකක් සැනිකව ඉතනම කරගන්න පුළුව විසඳමක් හැබැයි දැන් ඊට පස්සේ ගහට වැඩන එළිය මෙතනින් වැඩි වෙනවා හිෙරල වැඩින මේ බලප පමක්්‍ර හිතක අනිවාර් එම මේ කාලවකවනුව තෝරගන්නේ නැහැ ආදාරක්ෂාක කක්්පදුවකට අපි කියන්නේ ඕනම දිස්ත්‍රික් එක වැස්ස ලැබේෙන කාල සීමමාතයන්නේ යලව වෙන්න පුළුවන් මහ වෙන්න පුළුවන්. මෙන්න මේ කාලසීම අනුව වැස්සත් එක්ක පමණමයි ආධාරකෂාක කප්පදු කළ යුත්තේ. ඒක නිවැරදි කප්පදුවකට ගියොත් තමයි ඉරේලියත් එක්ක පලදාව දෙන්නේ. හැබැයි මේ පවතින්නේ දැඩි වියලි කාලගුණයක් නං ආධාරකෂාග කප්පදුව කරන්න හොඳමන. ඒකේ හම්බ වෙන දැඩි බලපෑම සූරේලිය නිසාවෙන්, ටික්්චන පුලුවන් කරල් ටි දරාගන්න බැුව හැෙල්න පුලුවන් එක හින්ද මේක නම් අවධයක් නෙවෙයි ආධාරක ශාක කප්පදුවට. ආධාරක ශාක කප්පාදුව මේ විදිට අ නිසි කාලට කරන එක මේ බොහොම කල්පනාවෙන් අපිට සිදුකරන යන්න පුළුවන් දැන් මේ වසුනක් විත අපි ආධාරක ශාකවල යොදනකොට දැන් අපි දන්නවා මේ මේකේ පහොක් විදිරයෝදනින් තාපය වැඩිවෙල හට හනිවෙනක වෙනම කාරණයක් මේ වසුනක් විදිරපි අතුක පපන්ඩි හිල්ල. ඊටමතර දැන් මේ අවදයේ අර ජාට්‍ර කානයක් වන්න ඇැද මේ ගස්වැලට එකන්නේ ැ. අපි දන්නවා ගහකට නැග ගොත් ගහහි අස්වන්න ලබනසරි අඩුව නෝ කෙනකනෙවයි. ගස් තැලීමෙන් හෝ කරල් සෙලවීම තුළින්. ගස්සල්ට නගිෙනක අසවල් ලලා ගන්නට පරතුව අතු ක පන්ටයන නනාකවලේ ඒ පත් මු අනිවාරයෙන්ම ඒ කියන්නේ දැන් ගඩක් වෙලාට එනිමගක් හේතු කරලා තමයි අතුකප්පදුවක් කරන්නේ කැපෙන අතු වැටෙන්ඩ පුළුවන් මේ කරල් හූරගෙන කරල්ට හානිකරක් ඒකත් ප්‍රධාන කාරණාවක් ඇත්තරම රෑන් හරි කරල් හරි තියනාවදක් තෝරගණඩ හොඳ නෑ ආධාරකචාක කප්පදුවට ඉතතුර අන තවත් අමතර වාර්ශයක තර වාිට ියා පොල්ලිල්ලනවා වගේ සහරය කරන වමේ අවදයේදී වසුන් ඉදිර පහසයෙන් තම්මන්ට ඔයාගන්න පුළුවන් දේවල් ඒකන්න පුුවන්නේ අනිවාර්රම පොල්ලලිටයක් කල්ලන එක අපි හෝක කල් ඇතුවත් සූදානම් වෙන වජිත් මහත්තයාමගේාවක් කාරම්භේමිදිම දැන් අපි හැමදාම ජීවත්වෙන පරිසරේ රට අපි දන්නවා. අපිට අහුවෙන වියලි කාලයක් කියන එක අපි දන්නවන්නං ඕනම් පැත්තකටහුවෙනවනේ. අපිට පුළුවන් මේ හිට වන විශේෂෙන් බහවාර්ෂික භෝගන මේවා. වලේ අඩියට පොල්ලෙලි තට්ටුවක් දාණ්ඩ පුළුවන් මුද්ඩ උඩා තැට හිටිඩ. එතට ඒ රඳවගන්න වතුර ප්‍රමාණය අවශ්‍ය වෙලාවට ඒ ුව ග රන්න කියවා හරි දැන් අපි මේ කතා කරේ ජල්ලය අඩුවීම හේතුකොටගෙන සූරිතාේ වැඩුවීම හේතුකොටගෙන නියන් ියල තත්වයන් ඇර්තේ හටත් වන ලපෑම සහ ඒ වගේ වෙලාවට අපිට ගන්න පුළුවන් කල් වෙලා ඇත්තිව ගත හැකි පිළියම් සහ. දැන් ඉන් මොකද කරන්නේ කිය ගඩපුලුව පිළියම් ම අපි කතාකිෙරි දැන් මේ කායික විද්‍යත්මක ශසාකයට බලපා ප්‍රශ්නයක් වතුරනැත්තං ශාකර සිලන නැත්තන් වන ප්‍ර්පි දැන් පැහැදිලි තුර ගම්මිරිස් සොලිතරන්නේ මේ නි ෝගොට බලපාන්න පුුවන්. මේ ඇරුණුකොට මේ තියෙන තත්ත්වයන්. දැන් මේ තියන වියලි තත්වයන්. මොන වගේ රෝග ඇති කිරීම සනා බලපැමක්ඇති කරුවන්. මේ දවස්වල දැඩ්ඩිව බලපාල තියෙනවා ගම්මිරිස්වැල් මම ඉසල්ලම ඒ විදිහ කියන්න. ගම්මිරිස්වැල්, ඔබතුමා කලින් සඳහන් කරාවගේ මැලවීමක්. අපිගෙන හේ ෑමක් දකින්නට හම්බ වෙනවා. ක්‍රමානුකූලව මේ වැල කහපාට වෙනවා. ඊට පසේ දුඹුරුපාට පිලිස්සී මෙහමනැත්තල් ල අපප වගේ ඇවිල්ලා කොල ටිකෙහැල්ල පුරක් හැලිල මැරිලියනවා. මේක හේතු ගණනාවක් නිසා. අපිඩ කලින් සඳහන් කරාවගේ කලින් තද වැස්සක් වැස්සනේ. මිට මාසකී පිරිිසල තද වැසක්. මෙන්න මේ වැස්ස මූලික හේතුවක් වුණා. පසේ වතුර නැදි ලා තියෙන්න්න. මේ පසේ වතුර නැදිලතියෙන එක ගම් ිරිස්බෝගට වගේ දවස් තුුණ හතර පයිනකොට යායට හරි පීඩාකාරි. ඇගේ මූල මණ්ඩලේට සොසනය කරන්න බෑ. මෙන්න මේ හේතුව නිසාවෙන් මේ රෝග ලක්‍ෂණ පෙන්නෙනවා සති තුුණ හතරක් ගියාට පස්සේ. එතකොට තමා මුලකුණුවෙන්ඩ පටන් අරගෙන මුලට අවශ්‍ය පෝෂණය අරගෙන ශාකට දෙන්න බෑ මෙන්න මේ ලක්ෂණ ටික පෙන්නනවා වැලේ මැරෙන්ඩ ලැස්ති වෙලා එතකොට අපි වෙෙන්කර අඳර ගන්නනයා මේ. වැස්ස නිසා ඇතිවෙච්චි තත්වයක්. ඒවගේම තම යඔවතුමාකිව වගේ මේ තියන වියලි කාලයේ දරාගණ්ඩ බැරුවත් පෙන්න්නන්නේ ඔය ලක්ෂණේම තමා. ඒ ඒ යනවා කහපාට වන පිලිස්සම් ඇති වෙලා කරල් පපිටින් හැලෙනවා ඇතුෝට අපි තේරුම් ගඩුන මේ තියෙන කාලෙත් එක්ක තමා මේ වෙනස දැවැස තිබිල ගොඩක් කල්ගත වෙලානම් වශ්‍ය බලපෑමක් නෙවෙයි. ඒ අපිට පසදිහා බලපුහොම දැනෙනවා. මේ දෙකට මාමතරව තද බල විදිහට මේ වෙදි ලංකාව පුරාව්‍යා්ත වෙනවා අජිත් මාත්‍යයා මට දවසකට ඇමතුන් දහයක් පහලවක් එන්නව මේ රෝගෙ ගැන ශෂණික මැලවීම කියන දිලිර රෝගැවිලා තියනවා පැහැ දිලිවම මේක වෙන් කර අඳුරගන්න ඕනේ. මේ තෙන්දිත් ඉස්සෙලම වැල මැලවීම් සරූපයක් පෙන්නෙනවා. පත්‍ර කහපාට වෙන්ඩ පටන් ගන්නවා. දුබුරු පාට ලප පැල්ලක් නැතම් පිලිසම්ව ගැවිලා පත්ත්‍ර හැලිලා ක් හැිලා යනවා අපිට පුළුවන් තහවුරු කර ගන්න මූල මණ්ඩලේ පොඩ්ඩක් පාදලා බැලුවෝද. මුල් තැනින් තැනකුණුවීමක් තියෙනවන්නම් බොහෝදුරට මේ දිලීර රෝගෙම තමා. දවය මේ මූල මණ්ඩලේ පරික්ෂා කරලා මේක මේ විදියට විශේෂෙන් පරික්ෂ කරන්නේ සැික මලවීම හාසාමාර තවදදින. ශෂික ැලවීම තමක් කනුවීම ඇතිවෙන්නේ හෙමින් මැලවීම කියල එකක් තියෙනවා මෙතෙන්දි වෙනසක් තියෙනවා මේ මැලවෙලා පෙන්නනවා කාපාට වෙනවා හැබැයි මේ ගොල්ලෝ වැස්සත් එක්ක ආපහු ප්‍රාණවත් වෙලා පෙන්න්නවා. ශෂනික මැලවීමහෙම පෙන්න්නනෑ. ත්වෙන්න වතුර දැම්මට හෝ වැසට සතිීතුුණක් මාසයක් ඇතුළට වැලම විනාස වෙනවා ෂනික බලවීමට මලිකම ද ි බට දැම් පනිි වැ එන්නේ එන්නේ වැඩිපුරම ගොල්ලන්ගේ තොරතුර විමසන කොට දැනෙන කාරනාව තම වතුරෙන් යට වෙලා තිබිලත් නෑ ඒ කාලෙත් පහු වෙලා වියලි කාලගුණටත් පිළියන් යුදලා තියෙන්නේ. හැබැයි මේක ගොඩාක් වෙලාවට අපට තේරුම්ගන්න පුළුවන් ශේෂත්‍රයක එක පැත්තකිෙන වැල්ටිට බෝවේග. ඒ කියන්නේ අපිට දැනනවා හැදීගෙන යනවා. එකක් පේලියට යන්නේ. එමරත උඩ කොටසට හැදිලතම ක්‍රමාණුකූලොව පල්ල හාට යන්න්නේ. ඕක දැන් වියලි කාල ගුණේ බලපෑ මක්නන් සමස්තර් ශේෂත්‍රයට මෙක සැරේ බලපාණ්ඩපෑ මේ වගේ අපි අඳුරගන්න පුලුවන් ප්‍රශ්නාවලයක් ගොවිමහත්තරුන්ට යොමු කරහම අපිට වකර අඳරගන්න පුළුවන් ොකක්ද මේ කියන කාරනවා. මේකට මේ උපදෙස්තනයත් බොහොම සංවේදීව ඉවසීමෙන් යුක්තව ටිකක්කාලේවෙෙන්කරලා ගොජනතාව කැෙන හිතට පි තුරලබාදෙට නද නර අනිවාර් මේ දසර කොහමත් ගොයිමහතුරු ටික් ෝපාවිෂ්ට එම තමා ඉන්නේ? හ ලගුණික ත්ව ගොලට දැන පිඩාකාරී බව පොළව එක ගැටෙන මිනිස්සු කියන්නේ ලේසිනෑ. මේ දවස්වල පොක් ගැටුන්න තත් අපි කාටත්තේ පිඩාකාරි තත්ව තිනවා ඒන්නේ. බොහොම සැහැල්ලුවෙන් බොහොම සුභසාධනීය තත්ත්ය අන්ට සම්බන්ධවීම් අනිත්තායට පරිත්‍යාගේ සිලිව සම්බන්ධවීම අනිත්්‍යයාගේ දුක සැප අහන්ට කාලවෙන් ක්‍රීම් ක කියෙන බොහම අඩුවෙන් දැන් සිද්ධ ව එක නිකක් මේ වෙනනායගේ දේවල් අපට මොකටදගෙනගේ එකටිය උන්නත් එකයි මලත් එකයි තත්වේ ඔවුන්ගේ සතුරෙන් අපිට ඇති ලාබෙමොකද ඔවන් නාාවුණට මට ඇති වැලේමොකක් ඔයගේ ත්වකට පත්වෙලතිෙනවා මේක මේ සමාජතයන වැරද්දරත් වඩා මටපිටාව ඇතු වෙච්චි සමාජාර්ථක ප්‍රශ්ණන අනනි වාාරෙන් බලපානවා ප්‍රශ්නයක් විසදන්නට තමන්යහපත් මාර්කතති හිටත්තමයි තමන් උදව කරන්න පුුව හැබයි අරක් කියෙනවා සහකම්පනයකල් කාරණයක් කියනවා. තුක මන්ටගේ දුක්ලෙස දැනවාන කිහිතමත් වැද ගත් කියනෙන රනේ ඉතින් අද කෘුරි ඇඩි හර මේ තාක්ෂණක මාතකාවක් කොසේ කතා කරන ගමන්ම මේ වගේ සසාමාජක්තු තමයි අපි මේ ව්‍යා්ති කටතුුත් කරන්නේ කියෙන එකගන කතා කරන්නට වෙනවා. මොකද මොන ප්‍රශ්නක හිටිය අත් ධහනව විස්සර කතා කරනකොට ඔවන් බලපොත් වනි සහදායි පිරිිතුරක්. මහර ලාටි දන්න දන් ධනව විස්දුර කතන සේවාේද ියාපචිකට දන හස න්දල ගොබි සේවාාවේ. වැරටහන් පැයක් එකදිකට යන අවස්ථාවක්තිනවා ඒකට ගුවනනිදු ගවිසේව නිලදහරින් සම්බන්ධ කොට තිබෙනවා. ඔවුන්ට අතිශයින් කාර බහල වෙලාවක්තම ඒ වෙලාවා හයහමාර හමාර කියන්නේ ගෙදර වැඩ පටන් ගැනීම ගෙදරට පැමිණ නැවත දෛයිනික රාජකාරි කටිතුව වලට රැකියාවෙන් ගමනාගමනෙන් පස්සේ එල්ලම්ඹවීම. සහ මන්ට වශ්‍ය දුරත ගන්ට තිබෙන අවස්ථාවක් දේතමයි වෙලාව ගොඩක්රලවට කටයතු වෙන්නේ ඔය වෙලාවට ගැටලු අහනකොට තවත් කෙනෙ ඒක වස තුර ලබද සිද් වෙ හැබයි නුව තමයි මන් සතුට ග වෙලාට නිත අට සතුරන්න ිතු ට මන් ලට නි සතුර කරන්න හැකියවත්න ඒ පුදුම හැකියාවක්ට පිනක් තියෙන වෙලාට දයක්දන්ට ලේසි නැති වෙලාට දදෙන්ට ආමාරුව නැවෙලාවට දෙයක් දෙනවන තමයි ඒක නියම මේ සංවේදිසා වෙන අනුගේ දුක දැනීම ඇ තියනෙ එක තමා නියම සහකම්පනය. ඉ මේවාගේ වලුත් අප පරිිතා කරනට වෙන මෙ මේවන් පරිසයකදී ගහකොල ගැන හිතලා මිනිස්සුන්ට උදව කරන මොකද ව්‍යාප්ති කාරකයක් කියල කියන්නේ මිතුරෙක් ගුරුවරෙ උපදේශකය නෑදැයික් මේ හැමැතැනිින්ම විග්‍රහ කරට පුුවන් කෙනෙක් හරියට මහරි ජිත් මහත්තවය සමහර ගොී මහත්තුරු ඇත්තරම දන්නව සමහර වගාවල් මට දැන් ගොඩ ගන්න බෑ. ැයිඒගොල්ලෝ විශේෂෙන්ම කෙනවා ම මේ කියනද අහගෙන ඉන්න කියනක මම හොඳට ම අත්්දගෙනවා සමර වෙලාවට දැම් මම ඇමතුම කෙද්දි මගේ ඇමතුම කාර්ය බහුලයිනං වෙන ඇමතුමකට ගත්තනං මටම කතා කරන්න ඕනි කියලා යමුුවෙන ගොවින්නඉන්න මට කියන්නේ මේ මගේ වැල්ි ටික මෙහම මැරු නමිස් හැබැයි මට මිස එක කතා කරන්න ඕන එතොට ට සහනයක් දැලනවා ඒක තියෙනවකෙන අපිටත් පේඩාකාරීත්තාම හැබයි ඊළඟ ඇමතුමේදී අපි අපේ මනස ඒ ඒක ඒ නික ටාීන් පොයින්් ක් සහරගේ ජීවිත මොකද මට ඔකගදකම උබ කියනදීම අප දැහා හවස්කාරට පි තුළල බාදනකොට ඇතැම්ම යාන ප්‍රශ්නමලට ඒ ඒ පොඩි උත්තරේ දුන්නට පස්සේ ඒ තුින් ඕවට ගොඩනගෙනවා මගේ ඊළංග ප්‍රශ්නත් මුහට දිරිපත් කර තුොන්යි. ඊළංඟ වට පස්ස දෛනක රජකාරබද සතිපතා කතා කරනවා තමන්ගේ වගට උදව්ගන්න මොකද ඒතනින් පස්සේ ඥාතින් මිතුරන් බවට පත් අවසානයි. ඉතින් ඒක අපිට මගාරෙන්ට අමාරෝදයක්. හැබයික ලොකු පිනක් ලොක පින උපදවන්න පුළුවන් තැනක් ධනමවිස ධනම විස් ඕ විශේෂම කුෂකරමේ පුදුව ගත්තුත් ගොඩක් කරන පුලුවන්ද කරට බත් සපයන දෙපාර්ත වෙන්ට කුස් කර දෙ පාත්මින් දැම් මේ තත්ත්වයන් මත මේ අවුරුද්ද ගම්මිරිස්වලට සුබද ආරම්භේ බොහෝම සුබ වෙන අවුරදුුවලට සාපේක්ෂ වජිත් මහත්තයා පලිම් බරවෙලා තියෙන්නේෙ හිතුවට වැඩිය කරල් පෙරුණු ල්තම අපි කින්න රෑන් හරියට ඇවිල්ලා. පිරිච්චි ගම්රිස්වැල් ඒහින්ද අස්වන්න පැත්තෙන් ගාතොත් ඇත්තටම සරුසාරයි මේ වෙදදි ගැටලුව තියන්නේ ඉඩෝරෙත් එක්ක කරන්න වෙලා තියන සටනටන. බේනම් පැහදිලි අප අසන්නටත් පැහදිලි දැංක්ෂනිකව ගත හැකි පියවරමනවාද මේන් දේවල් ඉදිරිී අවුද්දේද ඇවවෙන්නට ලින් අපි ගතහැ පියවරමනවාද අලුත් වගාවක් කාරම් කරනකොට කල්තියාගන්න පුලුවන් පිළියම්මනවාද ක්කමටික මේ පැය විනාඩ වික්සකවි්‍රකාලෙක තුළද සමිත්ති මහත්නියය. රිතමන්සල්ට ඉදිරිපත් කර. බුධික අපි ගීතියක් කහමු සෑන ලවක් කතා කරපු හින්ද ඉතිංහර සිහිවටන චාරපගැනිීමට තිඩක් අවශය වැරස්චාන්තන ඒ නිසා ඒවර තිඩක් කඩක් අපේ මේ මාධ්‍ය වේදීන්ට මේ තාක්ෂණ ක්‍රියාකාරණය යෙදෙන අයට ඉඩ සපයමින් අපි විරාමයක් ගන්න විරාමෙන් පස්සැි කතා කරන්න බලාාපොරොත් වෙනවා දැගම්මිරිස් කෙන කතා කර ඇති කියලා හිතෙනවා. එනසාල්වල පලදරන්නති හේතු මේක කාලගි බලපය මත්තියෙනවාද. ඒගේම දැන්ගුල අප්‍රේ මාස්සි පහලොට කලින් ගුරු කා දන්නට හොඳම කාලෙ කිය අපිදන්නවා තාක්ෂණ වස ි එක උත්සායන කාලයක් ඉන දෙයක් ොහෝ අලවර්ගබට කාේ හොඳයි කියලා ඒවටදැන් රෝපන ද්‍රබි හොයන කාලේ කොහොඳදම කරන්න කියි පාරු ර ප අපේ අත්තලා මුද්දලාට තිබුණේ හ ්‍යායවල්. අපේ අප්පොජ්ජලාගේ කාලේ වෙන ගොත ඒවා අක්සරගානට බැස්ස. අපේ නඋත් පාසේ දැන් අලුත් කාලේ. ... ज दुन इध වෙलाओन देख मानेක याයක ගतगाुද कोම हो අदमा आ ब காලயாजी அமின் உமவ விம் கැபல்லකට இित ඇතිව ලோකே விෙනස් කළ මිනිසුන්ගේ තාக்ෂණය முुசுකොට யாයක රண்කරால் நிலாගலாம் மகக்கயாதன... අස්වැන්න ක්‍රෂිකාර්ම දෙපර්තමේන්තුවේ ගන්විදිලරි ගොවිසේවාාවේ මහනුරේටකය කඳුරට ගුවන්විදිලෙන් සිකුරාදා උදේ අටෙන් ඇරඹෙන හෝරාවවෙන් කොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරන විසල් මෙහෙවර. අස්වැන්න ක්‍රෂිකාර්මික වැඩස්ථහන හැම සිකුරාධාවකම පෙරවරු අටේසිත නවේ දක්වා අස්වැන්න. කෙතට නියරට තනන සවිඵල තනන සවිඵල. ගුවන් විදුලි ගොවිසේභාවේ මහනුවර ඒකකය. .ෘdio. දැහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යුත්තාමන්ත්‍රණය හරිත මන්සල් හරිත මන්සල් වෙේලාව දහැ පහුලා විනාඩි හතලිස් එකකයිු. බැනදී සිටින්නේ හරිත මංසල සමගින්. අද සාකච්ඡාපාපනයන කුෂ්කරම දෙපාර්ත්මේන්තුවත් සමඟ. අපි කතා කරමින් සිටියේ වටපිටාවේ තියෙන මේ කාලගුණික බලපෑම නිසා සහ. ගොබිජනතවාතරින් මේ දවස්සල මැසිවිල්ලි නැගෙනවා රෝග පිළිබඳවතුරතුරුවෙනවා අන්න ඒට මොනවගේ පිළියම්ද අපට සලස්වන්නට පුළුවන් ඇත්තරව මේවා. අව්ව නිසාසිදුවනයක්ද නොයේ නම් දිරරහණයක් නිසා සිදුවන දෙයක්ද කියන කරුණු අපි තෝරාබේරගෙන තයි අද සාචාවැරගෙනගේ සාචව මුල්බාගේද අපිගම්මිරිස් වගා පිබඳ වැඩියු න්දුව දක්වා ප්‍රධාම හේතුව මේ දිනබල සරුසාර ගම්මිරි සස් වන්නක් දෙන ලකුණු. වගාවවුන් තුළ දක්නට ලැබෙනවායි වගේම හොඳ හරල් වැඩි වගාවක් විදිහට මේ වගාවන් පරිවර්තනයමින් තින ආකාරය දක්න ලැබෙනවා. ඒවගේම පොඩි භානක තත්ත්වයක් තිබෙන්නේ වියලි තත්වේ මේ අස් වන්නට බලපෑමක් ඇතිකරයිදිෙන කාරණය. ඒ නිසාම පි දැ ගම්මිරිස් වනින් පොඩ්ඩක් එනැල් පැතර අන්ටමයි බලන්නේ. අද අපි සම්පත්දායිකාව කලින් සහන කල පරිදදිෙන් පන කුස්කරමති පාර්මේන්තුවේ ව්‍යපත නිල දරීHL සමිත්‍රී මහත්මය සමි්‍රි මත්ම දැන් ය මේ අපනෑ කුස්කාර්මික බෝග අපි හමදාම කියන කාරයයක්ක හරි විසිතුරු චත්‍රවත්න එක් නිකාට වෙනස් වර්ධනලට අවනතියන්නේ. අලංකාට හදන්ටත් පුළුවන්ගේ වත්ති එඩිබල්ලෑන්ස්ගේේපින් විදිහයට එවගේ මේ වගේ දින අස්වන්නත් එකක අංග තමයි දෙන්න කොල දෙනවා නේ. පලදනවා ො දෙනවා මුල් දෙනවා ආයිලඟට මල් දෙනවාඒ සහරවට අනිගස්වන නැති දියවරුත් මෝගක තියෙනවා. මේ මේවා අතර එන සල්කයනනිකක් අමුතු විදිහහි. භෝගයක් පලදරන්නවාට උඩින් පේෙන්න්නෙත් නෑ කරල් වගේ පෙන්න්නෙත් නෑ පොළො යට තිනෝ කියර පේනෙත් නෑ නමුත් පො පා මුල්ල පස කිට්ටුව. එනසල් මේ පලපියෝන මුුත් කිය මුද මේ මන්න මේ විීර්තමයි ර්ධන වෙනක මේ ගන්න මොටස ද ඔ සාමාන්්‍යෙන් එනසල් පන්ඳුරක් වගේ වැඩෙන එකක්නේ. එතුන මේ පඳුරේ පුංචි පැල පිරිල ලොකු පදුරක් තම අවසාන අපිට දකින්නේ. එ මේ ගොල්ලගේ ප්‍රබේද තුනක් තියෙනවා. මයිසූර් වසුක්කා මලබා. මේකෙදී මේ ගොඩක්වලාවට බතුමා සඳහන් කරා වගේ. චුට්ටක් ඕකඩ්ගේ තමාස්වවෙන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ පාමුලින් ඇතිවෙනවා මල් රෑනක් මල් කනිිත්තක්. හරියට මෝකිඩ් මලක් ඇදෙනවා වගේ. මේකේ පුංචිමල් කනිත්ත දිගේ එකේ කවදිවලදි තමා ඇතිවෙන්නේ. මෙහිම ඇති මල්වෙලින් ගෙඩි පුංචි ගෙඩියක් සාමානිං බොහොම පොඩීමේ සාමාන්‍යෙන් අපේ සුලැන්ගිල්ලේ, ක තරම් පුචි ෙඩියක් හිට අඩුවන්න පුළුවන් දරයක්ිය බදරියක් තමා හරිම නම එතකොට මේක මෝරන්නේ විවිධ අවදිවලදි. මොකද පාමුල පලේ ඇති වනාට පස්සෙ තව මේ රෑන හිමීට ඉස්සරහට ඇදමින් පුංචි මල් පහෝටු ඇති වෙනවා.දර කොයිම වෙලාවකවත් මේ මල් කිනිත්තක හැදෙන මේ බදරිය නැතමේ පුංචි ගෙඩිය එක්වාර අස්වන්න විදිහයට අපිට නිලාගන්න බෑ. මොකද මෝරණ අවදි? වෙනස් තොට ක්‍රමාණුකූලව පලවෙනියට ඇති වෙච්ච ගෙඩිය තමයි අපි කප ලර ගණ්ඩෝනේ එකවර මුළුමල් කිනිත්තම අස්වලු නෙලන්න බෑ මේක හරි අපූරු සුන්දර දසුනක් බලනවන්නං මොකද මේ එනසල් කාලතිනව අපි කෑමොල්ට දාලා තියෙනවා එනසල් රස විඳල තියෙනවා ලත් ත්ක්ෙම නත්ල් යාක රියේ බදරිය පිම දැලදනවා හැබැයි කොහද හැදෙන්න කියෙ පිබඳ අබෝධන දකපන තියෙනකට කවදාවක් හිතන්නනේ දොවගේ තනකින් හ හැනයක් මේ කඳ පාමුලිින්මයි එන්නේ කියන එක හිතන්න. හිතන්නේ නෑ එතකට ඔබ කියන්නේ මේ අස් වන්න නිලාගන්නකට දරීම බදර ලාගටුව. ර කිනිත්තම නෙලන්න බෑ. මොකද පළවෙණයට ඇති වෙච්චි ගෙඩිය නෙලන කොට තව ඉස්සරහ මල් පොහොට්ටුවක් පිපෙන්ෙන අවස්ථා යනවා ද්‍රයා ඊට පස්සෙ තමයි. මෝරලා අසන්න ගන්න සුදුසු මට්ටමට පත්වෙන්නේ මේ ගොලන්ට කියන්නේ කුළුබඩු ලොවේ රැජිනිය. කුළුබඩ ලොවේ රැජනිය. දැන් කරාම ගම්මිරි සාධික්කා අස්සන නිෙලනකොට ලොකු මල්ක් බරිෙන් ඇරගෙන ගියාට මේ ශොපින් බෑගිගින් එකක් එඒහ සමනෝ තරන්කරන්න පුළුව වටනාකමක් තියෙනවා අනිවාරගේ ශොපින් මල්ල. ක් බට ඉදිහර අමාරුවෙන් අමාරුවේ පුංචි පුංචි බදරිය මැගින් කැඩුවත් හරි රන්ට රත්තරන් නිලනවගේ තමයි හැම බදරියක ටිනවා හරිම වටනාකමකින් යුක්ත කුළ බඩු ෝගයක් ටික් කඳුකර සීතල සෞම්මිය තත්ත්යක් තියෙන අඳුරු පරිසරයක ටිකක් වැඩි නේදමවා දකිනවා. ඇතට මොවූ සාමානෙන් එන සාල් වගාවට ගොඩා ගැලපෙන්නේ. සාමන්‍ය සීතල පරිසරයක්ේ. වගේම තමයි ජලවාශ්පටිකක් වැඩි පුරතියන පරිසරයක් ගැලපෙන්නේ එකනෙ මහනුවර නුවරේලිය. මාතලයේ මේ වෙද්දිනම් ගම්පහ වගේ වගා කරනවා ඒ වගේ පාරිසරික තත්ත්වයක් අවශ්‍යයි අඳුර කියයන්නේ සට පණහක් හෙවන සයට පණහක් අව්ව කියන ගැලපුම තමා මේ ගොල්ලගේ යහපත් වර්ධනයකට යහපත් අස්වැන්නකට හේතුවක් වෙන්නේ දමව උඩ දුම්ඹර ශ්‍රීතව මීමමුරේ පැත්තියන බෑව්ේ ඉඩම්වල වැඩ්ඩිය අවධනය යොමුක කේ නැතත් මහිතන මීට කාලෙකට ඉහෙතදී ස්ථාපිත කරපු එනසාල් වගාවන් දකිින්ට පුළුවන් බොහම් පඳුරු දාල ලියලපු සහරට යතිි වගක් විරිර්තමයි පිරි දකිහි ලබෙන මේ බහුවාර්ශික දැවමය ඔහේ වැඩින පරණ ශාක යට දැන් ඒ පැත්තේ මේ කෙරෙනවාද. සල්ලුදු වතිනවා සාමාන්‍යෙන් ඉස්සර තිබ්බට වඩා වපසරිය අඩු වෙලා තියෙනවා මේ වගේ පඳුරු වැඩිපුර වැෙන්ට දෙනවද හෙමනැත්ම් මේගේඒ රෝපන් ද්‍රවවිය වෙන වෙන අංකුර ගලර හිටවන්න පුුවන් සාමානයෙන් අපට මොරෙයියෝ නැතම් පුංචි අංකුර ගලවල නැවත වගාවකට භාවිතා කරන්න පුළුවන්. අපි සාමානයෙන් ගන්න කියන්න එහෙම මොරෙයියෝ නැත පුංචි පදුරු ගලවලාරගෙන තමයි. දැන් අපිදන්නුවනේ ගහක් හැදුනු පලියට හරියන්න නෑ. ගහ කොච්චර කොළපාට ලස්සන්ට හැදුනත් අස්වන්න ගහේ දෙන්නේ මොකක්හරි කරලක් හරි බීජයක් හරි නං එක තමයි වැදගත්වෙන්නේ. එනසල් හොඳට හැදින වගාවන් තියෙනවා හැබැයි මේ හරි ලෝබයි අස් වන්න දෙට මේකට හේතුූමකද. ඔ අස්වන්න නොදෙන්ට හේතු කීපයක්ති නොදැන් සමහරයනං ගෙවත්්‍ය පැලයක් හිටවලා කතා කරන අනේතාම ගෙඩි හැදෙන් නෑ කියලා. හැබැයි වය සහපුහාම හිටවල මාස හයතරයි හයයි අවුරුද්දයි මං එතකොට කියන්නේ මේගුල බහුවාර්ෂික බෝග. බහුවාර්ෂික අය අස්වන්න දෙන්න වැඩි කාලයක් ගන්නවා අවුරුද්දක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්. ඉන් ඉදිරියට ඒගොල්ලො අස්වන්න ක්‍රමාණු කුලව දෙන්න පටන් ගන්නවා ට එනසාල් වගාවක් හි ි ඔබ සැලකිලිමත්වෙන්න ඕනේ මේ ගොල්ලන්ට අස්වැන්න දෙන්න පරිනත අවධයක් කළඹෙනකං ඉන්ඩෝනේ. එන්න සාල්වල ඒ කාල එන්නේ අවුරුදු දෙක හමාරක් තුනක් කියාට පස්සේ. ද්‍රපි මාස දෙකේ තුනේ ඉදන් කලබල විය යුතු නෑ තාම ගෙඩි නෑ කියලා. සමහරු කියන්නේ අනේ ලොකූ පඳුරක් තාම නෑන කියලා ඒ තැබේ අවුරුද්දයි. වටේ තියන සරුභාවේ පසේසියන සරුභාව අනුව එයා ලොකූ පඳරක් බවට පත් වනත් එයා තාම සූදානන් නෑ ගෙඩිටිකක්දන්ඩ. ඒක එක කාරණාවක්ද. ඇතැම් පඳුරක් අවුදු එක හමාරෙන් වගේ පීදෙන්ඩ පුළුවන්. ඒතිනේ යහපත් පාරිසරික තත්වේ එයාගේ ගත්ත මොරෙයි අගතියන යහපත්කම ඒ වගේ කාරණ. අනික තමයි, ගොඩා කෙනසාල් වවෙල ගැටලුව මල් හොඳට පිපෙනවා හැබැයි ගෙඩිනෑ කියන කාරනාව. මේකට හේතු ගණනාවක් බලපානවා. මේකෙද විශේෂෙන් කියනුුණේ ගෑනු පිරිමි ගස් නෑ? මේකෙදවෙන්නේ ගොඩා කවෙලාවට තද වියලි කාලගුණයක් වගේනම් ඒත් පරාගනය නොවී වැටිලා යනවා. අනවශ්‍ය තරම් වැස්සයි නං ඒක දරන්න බැරුවත් මල් ටික හැලෙනවා. මේ කාරණ දෙක එකක්. අනික තමයි, මේක පරාගනය වෙන්නේ බිගු පවුලට අයත් පුංචි සත්තුන්ගෙන්. සමනල්ලුන්ට බෑ මීමැස්සෝ කනෙ මැස්සෝ මේ වගේ අයගින්. තු මේගොල්ලො මේ ශේෂත්‍රයෙන් නැතිනං. කොච්චර හොඳට මල් පිපුුණත් පරාගනය වෙෙන් නැති හේතුව මත මල් ටික හැලිලා යනවා. අනික් කාරණාවත් හමයි මේ මල් ටික පිපුනට ගෙඩියක් හදන්න මෙයාට ලොකු ශක්තියක්ක් ෝනේ. එතකොට මේ ශක්තිය වැය කරන්න මෙයා හොඳ ජීවත් වෙලා ඉන්ඩෝනනෙ ඒගොල්ලු මැරිල ගෙඩි හදල දෙන්නන. එ එයාගේ ධාරිතාව මදිනං ගෙඩි හදල දෙෙන්ඩ එයා ගෙඩි හදන්න මල්ටික හල ලදාලා එයා රැකිෙනවා. ඒක එක කාරණාවක්. එත අපි මේ අවදියදී සැලකිලිමත්තෙන්ඩෝනේ අවශ්‍ය පෝෂණය ලබා දෙෙන්ඩ වියලිකාල ගුණයක් නම් වසුනක් ධාන කලින් සඳහන් කරාවගේ රසායිනික භාවිතයකට නොය අන්ඩ ඕනේ මොකද බිංගු පවුල්ලි සත්තු එන්නෙනෑ මේ රසායනික සැර දැනුන ගමක් එන ඒවා භාවිතයෙන් අවම කරන්න ඕනේ අපිට පුළුවන් මීම සි පෙට්ටියක් ඇති කරගන්න ඒ වගේ දේවල් කරනවනම් මේ අස්වෙන්න අපිට ඇතිකර ගණ්ඩ හෝ වැඩිකරගන්න පුළුවන් අනික් කාරණාව කුණ වෙලාවගේ හැෙන වනම් සැලකිලිමත් වෙන්න ඕනේ රෝගී දත්ත්වයක් ඇවිල්ලද කිය. මෙහම හිතන කාරණයක්ඇති නවා දැ මේකට සා මේකට විශේෂත වෙච්චි සුවදක් තිබෙනවා එනසල්වල. අනෙක තමයි අලංකාරයි මල් කිනිත්ත. මේ දෙක්කම තියෙන්නේ මහපොරුවට කිටතුව. දැන් ඉහල පලගන්න දෙයක් නෙවේක. අ අතුවලට යටින් හොරෙන් වගේ හැදන පලයක්. මේ පොලව ආසන්න යනේන ඔය මේ මිනෙන්ඩ පුුවන් මියෝෙන්න්නඩ පුුව. ඒයගේ සතුන්ගේ මල්ටිකට හානිවෙ නැද් පුළුවන් සමහරය කන්නෙත්න හැබැයි විනාස කරලා වා එහෙඒව තියෙනවා ඉත්තෑබෝ යාල කෑමටෙන්නේ වෙයි පන්ඳු රවට අපි කාබනිික පොහොරා අධිකවදාලා තියේදි හාර් ලබලනවා සත එක්වත් ඉදී දෝ කියල. මං මෙතෙෙන්ද මේ තව වැදගත් කාරණාවක් මතක් කරන්න ඔබතුමා අහලතයෙනවද අස්සන්න වැඩි කරගන්න එනසසාලොට වැලිදාන්ට කියලා න්න ගහට වැලිධානි කල මතයක් තියෙනවනේ. ඕකත් නිරන්තරෙන්ගහන ප්‍රශ්නයක්. හැබැයි මෙහෙමයි. ඕක අපි දෙපාර්මේන්දුවක් විදිහට අතීතයේදී සඳහන් කරා පඳුර වටේට වසුනක් විදිහට වැලිදාණඩ කියලා. වසුන කියන්නේ මං කලිනුත්කිව්වා පඳුර අවට පස වැහෙන්ඩදානආාවරණෙනෙ. ඒකට හේතු අජිත් මහත්තයා? සාමාන්‍යෙම එන සල් පඳුරවටේ අපිහිතමුකෝ මඩගතියක්. පිරිසිදු ගතියක් තිබුණොත්. වැස්සක් වැටේද්දි වතුරදාද්දිී මේ වැලි ෝ මඩ බිඳිති මේ මල් කෙනෙතට විසික්වෙනවා. කොයිම වෙලාවකවත් මී මැස්සෝ කැමති නෑ අප පිරිසිදු මලකින් රොන් ගන්්ඩ. මෙන්න මේ මඩ විසික්වනක වලක්වඩ උපක්‍රමයක් විදිහට තමයි පිරිසිදු වැලි අතුරන්න කිවේ. මේක ක්‍රමානුකූලව. කටින්කට ඇවිල්ලා අපේ වියවාහාරයට දැන් ඇවිල්ල තිනො වැලිදාන්ඩ පඳුරට අම්මම අත්දැකීමෙන් දැකලා තියෙනවා මටේ නෑ ඇමතුන් එනවා පඳුරට වැලි පුරවල තමා කතා කරන්නේ දැන් මල්ලෙයිද. අනේ මේක කරන්ඩ මෙපා ජිත් මහත්තය දැන් අපි වැලිදාාඩ කියලා කියන්නේ ලි ගන්නේ? අපි දැම් වැලිදාණඩගල කියන්නේට ඕ ඒට වැඩිය හොඳයි සාමනය කොළුරුඩු හරි වෙන දෙයක් හරි වසනු විදිහට භාවිතා කරන්න ැ ප්‍රශ්නේ තියයි අපිටඒකාරධික වියදමක් දරන්න පුළුවන් වසුන් වෙනුවෙන්ම තියන පොලිතින් එකට. දැන් ගම්මිස්සල තියෙන වෙනම සුවදක් වෙනම සරක්. ඉඩ පස්සේ එන සල්ලිටත් තොඩාකර්ශණීය රසයක් තිබෙන සුවදක් තිබෙන දෙයක්. මේ කාලේ අපි නොයාම බෑ. හ සහයිඉගරු දැ මේ දෙක දෙවිදියක් තමයි. හැබැයි වගක්‍රම ගෙන්න කතතාගෙනුරු ගොඩක් ලට සමාන ලක්ෂණ මේ රූපනදවවිත් තෝර ගැනීම සහ ඒව සිටුවම පිළිබඳව අපිතාක්ෂණකන ගොඩක් සමානයි. කහඉංගුරු හිටවන්ට කාල ඇවිල්ල නේද. ඕ සාමාන්‍යෙන් වානජ වගා හිමියෙක් නං අපි කියනවා මාර්තු අප්‍රෙල් මැයි. මේ මාසතුන තමයි වගා කන්නේහමට ති සීසන්න එක කියන්නේ විදිහට සලකන්නේ. ගෙවතු වගා කෙනෙක් නං මෙන්න මේ කන්නේ කියන එක ගැන සැලකිලිමත් වේ යුතු නෑ තමන්ට බීජ ටික තියෙනවනම් හිටවන්න පුළුව. බඳුන්නලත් හිටවන්න පුළුවන්න්නේ. අනිවාරයම අපේ භූමියනි සරවිනක් . ොඩඩ කඩක් නන්තියෙන්නේ වඩාත්ම ලේසි සහ සාර්ථකම ක්‍රමයක් බඳුන් ගත කහහින්ගරු වගගේ හරි අප රප ද්‍රවියකන කර රෝ වානජ මට්මින් කරනවන ඔබගේ ප්‍රදේශව්‍යපිනල ධර හම්බල රෝපන ද්ව ලාාගනට පුළුවන් නොසේ නම් ගෙවතු මට්ටමින් ගෙවතු මට්ටමෙන් අප යම් කිසිආකාරයකට සුල් පරිමානෙන් වග කරනවන අපි හිතමකෝ කලින්තිබුණු පන්දුරකින් දැන් අප රෝපන්ද්‍ර ිකක් ඇරගෙන එමනටත වෙනත් කෙනෙක්ගින්. ලි කරන්න තිය ගුරුවලමුත් පුළුවන්න අපි රෝබන් ්‍රබිය ගන්න තෝරලා අපි පැදිලි කරල දෙමු හිටවන්නේ කොයි වගේ. වද කොචරිතට බරක් එකතැනක හිටමටොද කියන කාරද. අනි වාරයෙන්ම අපි සැලකිලිමත් වඩමෝනේත්ත ඕරගන්න බීජ සම්බන්ධය. මොකද ඒයාගේ දිරිියයාරං වැඩින පදුරකින් තමයි? අස්සන්න? අපිට හම්බ වෙන්නේ. හොඳ අස්වැන්නකටං හොඳ බීජ තෝරගැනීම හරිම වැදගත්. අපි කියෙන නිරෝගී බීජම තෝර ගණ්ඩෝනි. අපි දන්නවනං අපි හිටවපු වගාවට රෝගයක් වැලඳනා. අල ටික කොලූලා කොල ටික කහවුනා අනේ එවැනි වගාවකින් බීජාරගෙනනතං අල අරගෙනනං හිටවන්ඩ එපා ඉදිරි වගාව ලොකු අනතුරක. එක ප්‍රධානම කාරණාවක්, ල ල න්න න ල ු ච්ච ැන් න දපා ච්චි න්තියනද ඒ ගන්නපා. ඊළඟකාරණාව හොන්දට මෝරල තියෙන්ඩෝ සම්හරය මිල වැඩීනල් ල අපටි වගලවනවනි. අපිට පුළවාම් ප්‍රායෝගික වලයක් කඩ පුහාම් දදි සරූපයක් . තියෙනවා වැඩිපුරට අද පාටයි කැඩිෙනවා පහසුයි මෙන්න මේ වගේ ලක්ෂණවලින් තෝරගන්නනු හොන්දට මේරවා කියන කාරණාව. සාමාන්‍යෙන් ස්වභාවිකව වේලිලා මැරිලා යන ගස් ගැලෙව්වනන් අවරුද්දක් විතර පරණවෙච්ච හොඳ බීජල තමයි තියනෙ මේ වගේ බීජලයි තෝරගන්න ඕනේ. කහ හිටවනවනං. අපි කියන ග්‍රෑම් හතලිහකවත් බර කොටසක් අරගෙන හිටවන්න, ඉංගුරු හිටනවනක් ග්‍රෑම් හැටකවත් තනි කොටසක් විදිහට ගන්න දේශීංගුරුන ග්‍රෑම් හත්තලිහක කොටසක් මෙතන්දි අජත්මත්ත්‍යයා අපේ ගොවිමහත්තුරු පුංචි කෑලි එකතු කර එකතු කරලා ග්‍රෑම් හළියි හදල හිටපරම් හැ බැයි හැබැයි මෙතන විශේෂමදේ අපි ග්‍රෑම් හතලියක කොටසක් හිටෙවෝත් මේ මුළු කොටසෙම දිරිය අරගෙන තමා පඳුරක් හදලා දෙන්නේ හැබයි කෑලි කෑලි දාලා ග්‍රෑම් හතිලියේ හද පුහාම අර පුංචි පුංචි කොටසේ ධාරිතාවරම් පුංචි පුංචි පැළගොඩක් හැදෙන්නේ. එතුට එයාට තියෙන දිිය බවාඩයින අපි දැන් මේ අපි හිමක කුඳ රයිසෝ මේක අස්ව වන්නක් නෙලාගත්ත කියලා මේක බොහොම කොඩක් ලවට ඉංගරල තියනෙනිකම් පොුවට සන්තරවගේ අල විහිතනක යන්නේ දනි අපි අත අ ගරල ඇගලිය බිින් තිබවගේ තුර මතුර ද ිරතු හරි එතන දැන් කොටසක් තියක් කලය කොටසක් හිටවන කොට දැන් ඇගලියල්ල හිටවටත්තු මලගඩ බෑ පුළුව මවල හිටව මව්ල ගොඩක් ොහද. නොදන්න කාරනාවක් කවතුමයි කරුණ හ අපපු හරි කියන දැන් වානජ මටමින් අරකොට සයි මේ ඇගිලියල්ලට වැලින් රෝපණ දාබිය හදල අලවට කරන්නවා මවවල මව්වාලේ හරිම හොඳයි පැලවවා එක අකරදැමත් හොඳයි හොඳට හැද මව්වාල ඇගියල කියලා ේයක් නැතිව ග්‍රෑම් හදලේ තමයි ගන්නට. අපි කියවා මව්වල සාමෙන් ග්‍රෑම් පණහක විතර මව්වලයක්න එහෙම හිටවන්න සියක වගේ නම් ඇලි දෙයකට පපල හිටවන්න. එම කිසිම ගැටලුවක්න හැබයි අර මේ ඇගිලියල ගොඩක් තියෙනවා නං හතලය තිය හදඩටක ලොකල ග්ඩ වෙනවා අනිවාරයෙන් සහට ඇංගිලි කලික තුනක් මොව එතකොට මේ ඇගිලිය විදිහට විහිදුුණු හොඳින් පැසුනු එක අංකුරදැම වැඩ නැද ත මවලයකට වඩ මව්වලේ තින ල්පත සංකයාව අඩුව නදට මව්වලෙන් තමයි ඔය ඇංගිලියල සියල්ල විහිදවල තියෙන්නේ ය මව්වලේ හොන්තට හොඳ එනන් කිසිම ප්‍ර්යක් නෑ මව්වල ඇගලියයාල කෙක් නෑ රෝපට දබ විදිට මොට අජත් මහත්තවේ මව්වලේ හුගක් අය කරන්න කහගත්තොත් කුඩු හදඩ ගන්න එකනේ මක දෙයාගේ හම්බ වෙන ප්‍රිෂ්ටය ප්‍රමාණය වැඩි එහින්ද තමයි අස්වැන්නටම ගන්න හිටව නැතුව. පොත්තරය කොටස අඩ අඩ. ැ න රෝප දව ත මට ලින් දැි ඉදරීම අුරුදනවා ව ොම ෙටි කාලකති අපි සිත්්දවා අල හිටුවීම බලාගැනීම ගැන කතා කරන්න ඊට පස්සෙවෙයි ගර සක්ක ්‍රී න් ත දල තින උත්තරවලින් වැඩි ප්‍රමාණ දී ලත්තිේ ොහොමද ඉගරු තම්බල පෙල්දපොට සකස් කරන්නේ කහ. ම්බල වෙද පොල කස් කරන්න කොහොමද වෙේලන්නන්නේ කොහොමද ඒක මේ අර දනට න්ට ේල්න්ටර කරන්න පුළලන් දේරමන ද වනතට වශපි හොම මේවා තම්බන්න හලා ඇති හරි ඉංගරු ුොම දියල කර හද න්තර සූත්‍රයේ ට යනවාද කැබලි කරලා නි්පාති කරන හොමද ිර ො නවා යම් කාලකට අපි ඒවට ඉඩතියාගෙන අවසානයේදී අපි මේ ඒ පන කුස්කාාමක ෝගල පෝෂණගන කතාකුත්තේීම අපි වැඩ හිතන්නේ නෑ. අපි එලබල වගාව පරතුර වගාවගෙන කතා කරනකට බොහෝ වෙලාවටකදැ වී වගවගෙන ොහම ප්‍රචලිතිව කතාරනවා කාබික පහර කොම්පෝස්ට් ෙදීම පිඳව. අපනාන කුස්කාරමික ෝග පහවාර්ශෂික බෝග. මේමට කොම්පෝස්ට පොහ පොදුවකම කොම්පෝස්ට ඉතරන්න්නේ කාබිනික පහොර. යෙදීම වැදගත්ද. ඒවා කාලානු රූපව හෙමම් වරින් වර සිදු කළ යුතුද. රෙද වාල් පපර හිටියනකො තරද කරන්න ි සක හරිම වැදගත් ප්‍රශ්නයයක් දැන් අපි මනවහරි දෙයකද කරුණු විමසනකොට අහනකොට කියනවා අස්වන්න අඩුයි. හැබයි මම හොඳට කෝම්පොස් පෝර දැම්මන කියලා. හැබැයි අජිත් මහත්තයා විස්ත රහනකොට මේ දාලා දන කෝපස් පෝ ගැන මොනව. කොස් කොලයි දෙල් කොලයි තේක කොලයි. මේ කොම්පොස්ද. ඒවා කොම්පොස්ට වෙලාන්න අනික කොම්පොස්ටත් නෙවෙයි. මම පැහැදිලි කරනවා. වියලි කොල එකතු කරා කියන්නේ. ඔබතුමා කොම්පොස්් දාලා නෑ කොම්පොස්ට් කියන්නේ නටරජන් පොස්පරස් පොටසිම් සම මිශ්‍ර සංකලනයක් තමයි කොම්පස්්ටිය යුදතේ. මෙතෙන්ද කොල ටිකම දැම්මුත්. අනික හිතන්න ඒ තෝරගන තියෙන කොස් කොල දෙල් කොල කියන්නේ. මේ පෝෂණය භාාවයන් නෑ අඩුගනි ගිඩිසීඩිය කොළත් නෙවෙේ. එහෙනක් මෙතෙන්දී වියලි කොළ භාවිතා කරන්න පුළිුවන් සත්ව අප ද්‍රව්‍ය අපිට භාවිතා කරන්න බලොන් කෙසෙල් කඳක් මෙනම සම මිශ්‍ර වුුණොත් තමයි ගාහකට අශ්‍ය. සමිස්්‍ර පෝෂණය ගිහිදින. එතෙන්දේ හෙනං අපි නිවැරදිව අවබෝධ කරගත යුතුයි මොකදද මේ කොම්පොස්ට කියන්න කියන එක. අනික තමයි රසානික පුහොර කියන්නේ භෝගේෂනික අවශ්‍යතාවේ සඳහා උරාගන්න දෙයක් හැබැයි ඉගුරු කහ ගත්තත් අපේ බහුවාර්ෂික අනි බෝගගත්තත් මේ ගොල්ලු දිගුකාලීනව පසෙඉන්න අයවෙන්න පුළ නැත්තම් පසෙන් පෝෂණය ගන්න එනම් පසක වියූහය කියන එක හරිම වැදගත් මෙන මේ පසක වියූහය රසානික පොහරවලින් හැදන්නෑ. එහෙනම් අනි වාරෙන් මේ සමිශ්‍ර කොම්පොස්ට කියන එක පස සමඟ මිශ්‍ර වෙලා තිබිය යුතුයි. එත්‍ර කවදාව පැලයක් හිටෙව්වට පස්සේ ආයි හාරහාර අපි යටහරියට පෝරදා නෑ එහෙනම් ගම්බිරිස් පැලයක් හෝවේවාසා දික පැලයක් හෝවා කපන මූලික වලේදි. මතුපිට පස්ස එක්ක සමානු පාත් තිකවම කාබනික පෝර යොදලා හොඳ සරුසාර් වියුහයේ දියුණු පසක් . ඇත්ති කල්ල යුතුමයි මෙහෙම වලක් හදලා තිබුණ නං අජත්මහත්තයා වැස්සිං යටවෙලා මඩගතිය රැඳෙන වලක් ඉතුර වෙන්න මූලික වැරැද්ද නිසාම තමයි අපේ බෝගපි විනාස කරගන්න එනම් මුල්ලද කාබනිික පහර යදිය යුතුමයි පැලිරගතු දයක්ති වෙනවබ පහදිලි කර අත්තටම යා දැව. මුල්ලද ඕක යොදව නැත්තන් කාමනෙක් ොරද නැත්ත මල්ලටම තියන්නේ පොඩි අදාානමක් සහ කොච්චර ගුණාත්ම පැලයක් අපි තෝරගත්තව දක් නහැ ඒකට වශේ පන් පරිසේ පොඩිකා අර වි ර න්නේ නැත්න. කොම්පස්ට ඇවශය මනිස්සේ අපේ නතාව පේ අසන්තරුම් කතයුතු ඇතමයි කොම්පෝස්ට් කියන වචන හැදල තිෙන් නෙත් අපි ුඩාකාලේ දම් බොහම සරලව කියෙන දෙත්තමයි ශාක ෂහත්ව අපි දරවිය දිාපත්වීමෙන් නිෂ්පානය කරන පහොරක්තමන කොම්පෝස්ට් කියේල මේක මේ කාබනිික ද්‍රවවිය කොල පොහර, ගොම්ම පොහර කොම්පෝස්ට් මෙය පටලවගන්නවා කාමික දවිය කිවුත් මේ හරිම් පුළල් කාබික ද්‍රවියගේපුම පොහොරක් ලෙස ශාකයට පෝෂෂය සංගටක දෙන තරමට දිරපත් නොවී තිබෙන්න්න. පුළුවන් කාබනිික ද්‍රෞව්්‍ය පචනෙෙන්ම නමුත් කොම්පෝස්ට් කලක කියන්නේ යම් මට්ටමකින් දිරාපත් වුණු ශාකවලට පෝෂණය සියයන් පුළුව මට්ටමට පත්තච්චි සකස් කරගත් පොහොරක්. එනම් බාගෙට දිරපු ඔබ කියපුවා කාරය කොලරලුිට කොම්පෝස්ට් ක කිය හඳුන්නට බෑ නමුතිව කාමික ද්‍රව්ව තමයි ම ත ද ගන්න පුලන් මොකද අපිට ඉතාම හොින් සිදුවන දෙයක් තමයි ගොඩක් ගෙබැතුවල අ වියලි කොල වැටනට පස්සේ එකට එකතු කරලා එක අයිනක තියලා දිාපත්වෙන්ට අරිනෝ මේගෙන් තේ කොල වගේ සෑනකාලය ගෙර පස පතුලේෙන් ගන්න කාමික ද්‍රව්ව්‍ය ගමොරත් එක් මි් ක ත රසානික පොරත්ක මි් කරල හොඳ පන්සු පරිසරයක් සහිත කාමි ද්‍රව්‍යයක් න සබිට භාවිත කරන්න පුළුවන් ොකදම විශේෂ මල් හදනා අය මල් හදකොට ඒක රවශ්‍යය පාන්සු පරිස්ශ්‍ර නිර්මාණය කරන්නට විධ මල් වර්ගලදී විසිතුරු පැලෑටි පත්්‍රික ශාක හදනකොට ඔය දිරාපත්වුණු කොළවැලින් පත්‍රබලින් ගන්නා කාබනිික දව්විය පහොරක් ලෙස පසට එකතු කරන්න ගන්නු හොඳයි ඉතින් මේ රසය සුවන පිරිච්ි කළ බඩවුවට ව වෙච්චි සාකච්ඡාක නිමාවව හරිත මංසල පෑකටාසන්න කාලයක් අද කතා කර වර්තමානයේ ද අපන කෘෂකාාමික බෝ පිබඳ ුබඩ බෝග පිළිබඳව කතාකීමට වඩාත්මවැදගත් දේවල් මොවද එකක් මාතෘකාවට ගොුණු නොවී පොදුවේ වටපිටාව බලපු හාම අපට දැරට දක්නට ලැබන පළදරන අපනන කෘෂ්කාර්මික බෝග එෙමනම් ඉදරේද සිටුව වන්න බාපොරොත්තුව අපන කෂකාාමික බෝග හඳනා ගනීම ඒවාගේ අපි දක්නට ලැබෙන ලක්ෂණ. කාලගුණියෙන් දේශකුණියෙන් ලබිච්චි පිඩන්ද නොය සේන. කෘමි හානිද නැත්නම් රෝගත කියෙනෙ පිළබඳවතම යදා අපිතා කේ බොහෝමත් ස්තතුතිවන්ත වෙන්වා ප අපාන කුෂ් කරන දොර්තමේන්තුව බෙනුවෙන්හි සපත්දායකත්වේ රැෙනම මෙහි පැමණි දනය විස ෘෂුප දෙන සේවාවේ රජකාරය කටහයතු කරන. ව්‍යාප්තිනල්ල ධහරීනීAL සමිත්‍රීම හත්මිරේත් එක්ම අදත් මෙහි මෙහෙමීමටතු ක්ෂනක වවස්සය සතු කිරීමේද කෘුසිරේඩියෝ මැදරයේ දිය ප්‍රසායදුන් බුද්ධි මල් ගහගමගේ ඔබට තිස්තුති කරමින් අද අපි හරිතමන්සලෙන් සමුගන්නෝ. දෑහිතකාමී පෙරගමන් කරුවන්ගේ විද්‍යත්තා මන්ත්‍රණය. Harita Mansal Harita Mansal